ඒ තමයි තියෙන්නේ වාගේ
වර්ක්ලෝඩ් එක නම් වාට වෙන්න තියෙන මහන්සියක් නේද මම කතා කරන මාතක් ඇන්ඩර් සයිස් කරන හරි වෙසි හැබැයි කට් ඩවුන් කරන හරියම වෙයි මගේ බොඩි ටයිප් එතකොට බොඩි ටයිප් එක දෙනවා බොඩි වෙන දෙයක් නැහැ රයිට් එතකොට දැන් අපි අලුතෙන් මම කියන්නේ රිසර්චර්ස්ලා ගොඩක් කරලා කියන්නේ බොඩි ටයිප් එක එහෙම දිනුනාවේ ඒ කියන්නේ හිතන්න එපා හරි හැබැයි ඔයාලගේ වර්ක්ලෝඩ් එක අඩු වැඩි කරන එකේ තමයි හදන්නේ දෙන්නේ right ඔයා හાર્ඩ් ගේන කෙනෙක් නන්ද මේ මල්ලිට ඇඟ පදයන් සෑහෙන මහන්සි වෙනවා මොකද එයාගේ ජෙනටිකලි ඒ ප්‍රොෆයිල් එක නැති නිසා ඒ නිසා ඒ ගැන හිතන්නත් ඔයා හાર્ඩ් ට්‍රේනින් කරන්න ඒක තමයි නම්බර් 1 හොඳට කෑම කන්න පැන්රස කෑම පුළුවන් තරම් අඩු කරන්න හොඳ තෙල් ජාති කොකනට් ඔයිල් අපේ පොල් තෙල් අපි කනවා ගොඩක් පොල් තෙල් පොල් ගොඩක් හොඳ ආහාරයක් right කිසි ප්‍රශ්නයක් නැහැ අලිපේර පළතුරු කන්න එළවලු කන්න ගොඩක් ඔයා ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගන්නවා නම් ප්‍රෝටීන් සප්ලිමන්ට් යූස් කරපටි අනිවාර්යෙන් කොළපාට එළවලු පළතුරු ගොඩක් කන්න ඇමෝනියා යූරියා ඇගේ ප්‍රෝටීන් වල තුරුපලයක් විදිහට ඇඟ ඇතුලේ හැදෙනවා ඔයාට මේ එළවලු පළතුරු ආහාරයට ගන්න එකේ ඩීටොක්සිෆයි කරලා ලිවර් එකට ලොකු පහසුවක් ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ ඉක්මනට ඇගේ එළියට යනවා වේස්ට් ප්‍රොඩක්ට්ස් හරි මේවා කවුරුත් ඔයාලට ගොඩක් වෙලාවට කියලා දෙන්නේ ඒසත් ග්‍රීන් වෙජිටබල්ස් හොඳ කන්න පළතුරු කන්න ඕන තරම් තියෙනවා රයිට් මේ කාලේ රඹුටන් තියෙනවා මතක තියාගන්න සබාදාමෙන් අපිට ඒ කාල වලට ඔයාලා කියනවා සීසනල් ෆෘට්ස් කියලා නේ අපි කියනවා සීසනල් ෆෘට්ස් කියලා ඒ සීසනල් ෆෘට්ස් අපිට සබාදාමෙන් දීලා තින්නේ ඒ කාලෙට ඒව තමයි කන්න ඕන දැන් මේ කාලේ දූරියන් තියෙනවා රඹුටන් තියෙනවා මැංගුස් තියෙනවා අලිපේර දීලා දැන් එක සීසන් එකක් ඉවරයි රයිට් ඒ පළතුරු එන්නේ අපිට කන්න රයිට් මේ විශ්ව ඥානයෙන් දීලා තින්නේ ඒවා ඒ කාලෙට කන්න හැමදාම පළතුරු නැහැ ලංකාවේ තියෙන රසගුණ එළවලු පළතුරු ලෝකේ කොහෙවත් නැහැ හොස්ටෙල් වලෝ සුන්දර කන්න රයිට් විතර ගණන් අඩුයි දවසට විතර ෆුල් එග්ස් දෙකක් තුනක් කෑවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ කොලෙස්ටරෝල් ගැන බය වෙන්නවා විතර සුදුමත 40 විතර කොලෙස්ටරෝල් දවසකට ඇඟ ඇතුලේ හදනවා ඔයා කෑවක් නැතත් රයිට් ඒ නිසා ඒවා ගැන බය වෙන්නවා හොඳට හાર્ඩ් එක්සර්සයිස් කරන්න මසල් හදනවා හිතනකොට වඩා ටිකක් අමාරුයි ලොකු මහන්සියක් ගන්න ඕන ලෝකේ වැඩිම මහන්සියක් ගන්න ක්‍රීඩකයෝ තමයි බොඩි බිල්ඩර්ස්ලා කියලා කියන්නේ. හරි අනිත් අයට වඩා ලොකුම මහන්සියක් ගන්න අපි කියනවා the hardest working man in the world. right? ඔයාලා දකින බොඩි බිල්ඩර්ස්ලා ඒගොල්ලෝ දකින ටොම් ගානක් පරස්සන මොකද ඒකෙන් අනිත් පැත්තට වාහිතා ගන්න කොච්චර ලොකු ඇඟට කොච්චර ලොකු මේ මේ කැපැසිටි එකක් තියෙනවා කියලා. ඔයාලා හිතන්නේ මගේ වයස කීයක් විතර වගේද? මගේ right? වයස කියන්න මට බබාලා 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් මම ලොකු පුතා 9 ඉන්නේ right ඒ නිසා ඔයා ඒක බලන්න right ඔයාට මම හිතන්නේ ඔයා සම ඉස්කෝලේ යද්දී ඔයා ඒක දිලත් නැතුව ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඒක කරන්න දැන් ගොඩක් ඒවා දිනන බුද්ධි ගයියා පේනවනේ හැමදාම අලුතෙන් equipment ගේනවා එයාගේ පොල් capacity එක දිනන ඒ නිසා ඔයා හොඳට අවිලා දින workout කරන්න right මොකක් හරි ඔයාලට විශේෂයෙන් දැනගන්න ඕන දෙයක් තියෙනවා කතාලා ඕල ඕම් ගන්න වෙනවා හරි එක්සයිස් එකක් ද ටෙක්නික් එකක් හරි මොනවා හරි එකක් මතක තියාගන්න අපි සියලු දෙනා අතින් වැරදි වෙනවා රයිට් ලෝකේ පර්ෆෙක්ට් මිනිස්සු නැහැ කවුරු රයිට් හැම දෙනාගේම අතින් වැරදි වෙනවා එක්සයිස් කරද්දී ටෙක්නික් සවුත් යනවා රයිට් ඒ නිසා පුළුවන් තරම් මාගේ යාළුවාට කියන්න මම මේක කරනවා හරිද බලපන් වීදුරුව මිරේක ජිම් එකේ දාලා තියෙන ෂෝ එකේ මේ වගේ ටෙක්නික් එක හරියට බලන්න රයිට් අපිට දැන් ඔයාලා දැක්කයි මම වීඩියෝස් ගත්තා මම වීඩියෝස් ගත්තේ Facebook දාන්න නෙමෙයි රයිට් Facebook දාන්නේ වෙන කතාවක් හැබැයි මටම බලන්න මම කියන්නේ මේක වැරදි වුණා අපි කියලා. මේ නිසා ඔයාගේ ෆෝන් එක හරියට යූස් කරන්න. right මම වීඩියෝ ක්ලිප්ස් ගන්න බලන්න ටෙක්නික් එක හරියට යනවා අපි කියලා බලන්න. ඉතින් ඒ නිසා ඒක වැරදි වෙන්න පුළුවන් වැරදි අඩු වෙන තුවාල අඩු කරගෙන ට්‍රේනින් ගන්න මොකද තුවාල මොකද ඇඩ්‍රස් කරන්න වෙනවා ට්‍රේනින් මිස් වෙනවා. right මොකක් හරි අහන්න කතා අහගන්න තියෙද? ස්කොට් කරාම උසයන් නැද්ද? ස්කොට් කරාම උසයන් නැද්ද? කවුරු හරි උසයන් එක නැහැ කියලා තියෙනවා ස්කොට් කරලා. කට රේම ප්‍රශ්නක් තියෙනවා. එහෙම එකක් නැහැ රයිට්. ඔයාගේ પરම්පරාව යන අපි ධාන ලක්ෂණ අනුව ඔයාගේ DNA එකේ ලියලා තියෙන කොච්චර ඔයා උස යනවා කියලා රයිට්. කවුරු හරි උස යනවා කියලා චිනම්ස් කරන කට්ටි ඉන්නවා. එහෙම එකක් නැහැ රයිට්. චිනම්ස් කරා කියලා ඔයා උස යන්නෙත් නැහැ ස්කොට් කරා කියලා උස යන එක නම් දෙන්නෙත් නැහැ. රයිට්. එහෙම එකක් නැහැ. රයිට්. විතර ගෑවම සෙම වැඩිලා එහෙම තියෙනවා කාටද? එහෙම එකක් නැහැ රයිට්. ඒව නැහැ. ඒ මිත්‍යා විශ්වාස. කවුරු හරි මෙන්නාවේ අන්දරයස් දෙක දෙක ගන්නලා ඉන්නවා. සපෝටර් ගන්නේ ඒකුටින් තව එකක් ගන්නලා ඒකුටින් එකක් ගන්නලා. නැහැ. ඔයාට අන්දරයස් නැතුණා ට්‍රේනින් ගන්න පුළුවන් රයිට්. හොඳට බ්‍රීතින් බ්‍රීත් අවුට් කරලා ට්‍රේනින් ගන්න. හાર્ට් ඇප්ස් කරන්න ඇබ්ඩොමිනල් ෆෝට් එක ලෝවර් හොඳට ටයිට් තියෙනවා නම් ඔයාට අන්දරයස් අවශ්‍ය නැහැ. ඔයාලා දැකලා තියෙන ඔලිම්පික් වේට් ලිෆ්ටර්ස්ලා පවර් ලිෆ්ටර්ස්ලා අන්දරයස් නැතුව ට්‍රේනින් ගන්න.
මේ කොම්පිටිෂන් එකකටත් එන්නේ. ඒක ප්‍රශ්න නැහැ. ඔහොම ටෙක්නිකලි ට්‍රේනින් කරනවා නම් මේවට අවශ්‍ය සපෝට් එක එනවා. රයිට්? අඳුම පිළිවෙලට අඳින්න. හැමදාම නාන්න කොණ්ඩෙ කපන්න, රැවුල කපන්න, නියමුතු කපන්න, පිරිසුදු ඇඳුම් අඳින්න, සබත් දානකොට සොක්ස් දාලා දාන්න. රයිට්? පිරිසුදු ඉන්න බොඩි බිල්ඩර්ස්ලා කියන්නේ ජරා සත්තු ජාතියක් නෙමෙයි. රයිට්? ක්ලීන් එකට නීට් එකට ඉන්න ඕනේ. රයිට්? හොඳට වතුර බොන්න. වාට පිපාස දැනෙනකොට වතුර බොන්න. ගොඩක් වතුර බියෝ ටොයිලට් යන්නේ. අඩුම වතුර බියෝ නැහැ. අදදී මා ග්‍රේටින් වගේ සප්ලිමන්ට් එකක් ගන්නවා අනිවාර්යයෙන්. මම ගන්න IPTFA, IPTFA ශ්‍රී ලංකා, FBFA Facebook එකේ ඇකඩමි සයිට් එකේ තියෙනවා බලන්න මගේ වීඩියෝස් තියෙනවා. එඩියුකේෂනල් මම මේ වගේ කතා කරන ඒවා ඒවා බලන්න. හරි සංජීව රත්නායක කියලා ගිහලා ප්‍රොෆයිල් එකක් තියෙනවා. මේ ප්‍රසත් අයලා හැම ෂෙයා කරනවා. ඒවා බලන්න. රයිට්? ඒවා බලන්න මම අලුතෙන් ගොඩක් ඒවා ඔයාලා දැනගන්න ඕනේ ඒවා කතා කරනවා වීඩියෝස්. රයිට්? එනම් මුල් ප්‍රශ්නක් තියෙනවා දැනගන්න ඕනේ. මසල් සදන කට්ටිය කිලෝග්‍රෑම් එකකට අඩුම ගානේ ග්‍රෑම් 1.5ක් ප්‍රෝටීන් මොන ක්‍රමෙන් හරි ගන්න. රයිට්? මල්ලිගේ පිටරේ හරි උදුරලා ගන්න වෙනවා එහෙම. රයිට්? තරම් දෙයක් නැහැ. අඩුම ගානේ රයිට්? කිලෝ එකකට ග්‍රෑම් 1.5ක් වත් ප්‍රෝටීන් ගන්න. රයිට්? ගොඩක් බොඩි බිල්ඩින් කන්ටස් ලෙවල් එක යන කට්ටිය ඊට වැඩි. ඒක ඔක්කොම විතර රයිට්? ඒවා ඔයා දන්නේ නැහැ. ඒක කිසිම සයන්සයක් නැහැ. රයිට්? ඔයා ට්‍රේනින් කරනවා නම් ඔයා ස්පෝට් කරනවා නම් ඔයාගේ හෝමෝන් ප්‍රොඩක්ෂන් එක ගොඩක් හොඳයි. හරි? ඔයා හෙවි ට්‍රේනින් කරනකොට ඔයාගේ වර්ධක හෝමෝන, ටෙස්ටොස්ටරෝන්, කිරිමි හෝමෝන ඔක්කොම හොඳට වැඩි වෙනවා ඒකේ. හරි? එතකොට ඔයාට ශරීරය ගොඩක් නිරෝගී වෙනවා. ඉතින් කෙල්ලෝ දිහා බලන එක, කොල්ලොත් එක ගහගන්න යන එක, ඇඟට අමුතු විෂයක් එන එක, රයිට්? ඒවා ඔක්කොම ඔයාගේ හෝමෝන් චේන්ජ්. ඉතින් ඒ නිසා තමයි ඔයාට ට්‍රේනින් එකට වගේම සෙල්ෆ් ඩිසිප්ලින් නොවේ. රයිට්? ලස්සන දේවල් දිහා බලන්න, ගැන ළමයි ඒක කතා කරන්න, හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියාගන්න, ඔක්කොම කරන්න බැලන්ස් ලයිෆ්.